අපි ඉතිහාසයේ මම හිතන්නේ ප්‍රශ්න ගැටළු විශාල ප්‍රමාණයක් තිබුණා අවුරුදු 10 15 පැරණි වාර්තා තමයි විමර්ශනය කළේ දැන් අපි 2015 ඉඳන් මේ දක්වා ප්‍රථම වතාවට අපි 2023 වාර්තාව මේ මාසේ නොවැම්බර් මාසයේට පෙර මේ ආයතන 836ම අපි ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරනවා කරුණා කරලා අර ණය නොගෙවපු ධන කුවේරෙන් අපි දන්නවා ඒගොල්ලන්ට තියෙනවා ගජමිතුරු සම්බන්ධකම් දේශපාලන සම්බන්ධකම් රටේ පාලකයොත් එක්ක ඒ අයගෙන් රටට හිමිවිය යුතු සල්ලි ටික එකතු කරනවා මිස මේ දේපල බදු ගහන එක අසාධාරණයි කියන එක මම කියන්න කැමතියි අපිට මෙතෙන්ට අවිල්ල කියන්න පුළුවන් හිගබදු මෙච්චරයි ඒක අංක ගණිතමය වශයෙන් හිගබදු නමුත් ඒ හිගබදු කතාව පිටිපස්සේ තිබෙන දේ පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න ඕනේ දැන් විශේෂයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පනත තුලින්ම තියෙනවා අවුරුදු 15ක් යනකම් බදු ගෙවන්න නැතුව ඉන්න පුළුවන්. දැන් ඒ අනුව තමයි අපි නිර්දේශ කරලා තිබෙන්නේ මේ දේශීය ආදායම් පනත සහ රේකු පනත සංශෝධනය කළ යුතුයි කියලා. ඉතින් අපි කතා කර කර ඉන්නවද අපි වැඩක් කරනවද කියන එකයි අපි තීන්දුව ගන්න ඕනේ. ඒ දේපල බද්ද එක ගේකට සීමා කළා නැහැ. සියලු ගෙවල් වලට අය කරන්න පුළුවන් කියලා තමයි IMF agreement එක කියන්නේ. ඊයේ ජනාධිපතිවරයා හරි එහෙම කිව්වා. ජනාධිපතිවරයා හැටියට පැහැදිලි ප්‍රකාශයක් කරා ඉතින් ඒක පොඩ්ඩක් එහෙම කිව්වා. හැබැයි ජනාධිපතිතුමාට ඇවිල්ලා කිව්වේ IMF agreement එකේ ස්පිල්ලා පාබිල්ලක් වෙනස් කරන්න බෑ කියලා. එතුමාගෙන් මහබැංකුවේ පඩිවැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. ඒතර මුදල් කාර්ක සභාවෙන් ජනාධිපතිවරයාට කිව්වා කරුණාකරලා මේකට ස්වාධීන කමිටුවක් පත් කළා මේ පඩිවැඩි කිරීම සම්බන්ධයෙන් අදහස් විමසන්න කියලා. වාර්තාව මුදල් කමිටුවට ඉදිරිපත් කරා. ඉහළ නිලධාරීන් සහ පහළ නිලධාරීන් සියලුම දෙනා එක කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එකකට මේ කරපු දේ වැරදි කියලා. ඒක දෙකට බෙදන්න ඕනේ කියලා තියෙනවා. මේ මැනේජ්මන්ට් assistant staff සහ මේ office assistant staff කියන කට්ටිය සාමාන්‍ය රජයේ අනිත් management of assistant සහ office assistant කියන කාණ්ඩයට ඇතුළත් විය යුතුයි මහ බැංකුවේ වැඩ කරපු පළියට ඔවුන්ට එහෙම පරිවැඩි කිරීමක් සිද්ධ නොවිය යුතුයි කියලා ඔවුන් කියලා දෙනවා මහ බැංකුවේ අර්ථසාධක අරමුදලට සාමාන්‍ය ඒවකයන්ට ලැබෙන අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභයට වඩා විශාල ප්‍රතිලාභයක් ලැබීම පිළිබඳව රටේ ලොකු ආందోళනයක් ඇති වුණා ඔවුන් කියලා දෙනවා ඒක කිසිසේත්ම නොකළ යුතුව තිබිච්ච දෙයක් කියලා ආණ්ඩු වාග බලන් හිටියා එතකොට මේ වார்த்தාව අනුව ඇත්තම සේ මහා බැංකු නිලධාරි ඉල්ලාස් වෙන්න ඕන. ඉතින් මම අහන්න කැමති මේ ඔක්කොම සිද්ධ වෙනකොට ආණ්ඩු ඇයි පමෙක් වගේ හිටියේ කියලා මම අහන්න කැමති. හරි හරි ඒ ප්‍රශ්නේ අහන්න. මහා බැංකුවේ නිලධාරීන් සම්බන්ධයෙන් ගන්න පියවර මොකක්ද? ඒක අපිට කරුණාකර රංජි සීමලා පිටිය මුදල් රාජ්‍ය ඇමතුමා හරි කියන්න. මේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත වෙලා තියෙනවා ශ්‍රී ලංකාවේ මහා බැංකුවේ පනත. ඒකට බහුතරයකගේ ඡන්දය ලැබිලා තියෙනවා. පාර්ලිමේන්තුව තීරණය කරන්න වෙනවා අර පනත වෙනස් කරනවා නම් ඒක වෙනස් කරලා ඒ අවශ්‍ය බලය ලබා ගන්න. නමුත් දැන් තියෙන නීතියට අනුව මහා බැංකුවට බලය තියෙනවා තමන්ගේ පඩිය පිළිබඳව තීරණයක් ගන්න. මෙතන තියෙන සදාචාරාත්මක ගැටලුව. විපක්ෂයේ බහුතරයකට විභාජ්‍යගත මුදල් සත්‍යයක්වත් ලැබිලා නැහැ. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විපක්ෂයේ ඉන්න බහුතරයේගේ වරප්‍රසාද කඩවීමක් වෙලා තියෙනවා මේ ප්‍රතිපාදන නොලැබීම තුලින්. ගත්ත අයටත් දැන් අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ. උතුමනි මේක පැහැදිලි කරන්න ඕන නැත්නම් වැරදි මතයක් මේක යනවා. මේක විපක්ෂයේ ඒගොල්ලන්ගේ මතය කතා කරලා ටික වැරදි. මොකද විභාජ්‍යගත කියලා මුදලක් වෙන් කරේ නැහැ. දිස්ත්‍රික් සංවර්ධන විභාජ්‍යගත මොකද විපක්ෂයම තමයි කිව්වේ මන්ත්‍රීවරුන්ට වෙන් කර මේ පෞකේ අරගලේ කාලෙත් කිව්වේ මන්ත්‍රීවරු තමන්ගේ උමනායපාකම් ඉටු කරන්න ප්‍රතිපාදනය වෙන් කරනවා ජනතාවගේ අවශ්‍යතා ඉටු වෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි ග්‍රාමීය කමිටු හඳුන්වලා දීලා ග්‍රාමීය කමිටු වල යෝජනා ටික ගෙනල්ලා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව දාලා අනුමත කරගත්තේ. එතකොට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙව්වත් ඇටිලා තියෙනවා. ගම්පා වැටලා තියෙනවා මම වගකීම් මෙතුමල්ලා ඉන්නේ. මේගොල්ලෝ මේ මිනිස්සුන්ව මගහැරලා බොරුවට කයිය ගහනවා මෙතෙන්ට ඇවිල්ලා.